අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සීළු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මං හිත ඔයාලත් එක්ක මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය පෑන්කේක් එකක් හදන්න. බලමු අපේ පෑන්කේක් එකට මොනවද අවශ්‍ය කරන්න කියලා. මෙතන මං ගත්ත පාම් පිටි, සීනි, කිරි, මී පැණි, කිරි පිටි, එකම් බේකින් සෝඩා. දැනටමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඊළඟට අපේ අලුත් වීඩියෝ බලන්න මේ සීනුවත් press කරන්න. අපි දැන් මුලින්ම pancake batter එක හදාගමු. මෙතන මම පාන් පිටි අරන් තියනවා. ඒකට කුඩු කරගත්ත සීනි. ඔයාලට මේ වෙනුවට icing sugar පාවිච්චි කරන්න පුළුවන්. ඒ ටිකත් මේ පාන් පිටි එකට එකතු කරගන්න. एकदम बेकिंग सोडा तेकतु कर गाना वाला मेवेला बेकिंग सोडा नेता एविनोट बेकिंग पाउडर दागना पुलवा मेटिक मुद्दे मिस्टर कर गाना देंगा पीटी के दाल हलागा දැන් මම කිරිපිටි ටිකත් එකතු කර ගන්නවා. කිරිපිටි නම් අපිට අවශ්‍යම නැහැ. දැන් ඔයාලා කිරිපිටි දා ගන්න නැත්තම් මේ කිරිපිටි ගන්න ප්‍රමාණයට පාන් පිටි වැඩි කරලා ගන්න ඕනේ. ඒකට මම මී පැණි මේස හැන්දෙකුත් එකතු කරනවා. ඒ ටික දැන් අපි මිශ්‍ර කරගමු. දැන් අපි කිරි ටික ටික දාලා බැටර් එකක් හදා ගන්න දැන් කිරි කෝප්පයක් එකතු කරගත්තා. අපි කිරි දාලා දිය කරගත්තාම මෙන්න මේ වගේ බැටර් එකක් තමයි එන්නේ. අපි දැන් මේ බැටර් එක විනාඩි 10ක් විතර පැත්තකින් තියමු. අපේ බැටර් එක ලෑස්ති. අපි දැන් පෑන්කේක් එක හදමු. මම පෑන්කේක් එක හදන්න බැටර් එක දාගන්නේ මේ කාලේ කප් එකට. ඔයාලට කාලේ කප් එකක් නැත්තම් මේස ඇති 4ක් බැටර් එක දාගන්න. කාලේ කප් එකට මේස ඇති 4ක් බැටර් එක අල්ලනවා. මම දැන් පෑන් එක රත් කරගත්තා. ඒකට තෙල් ටිකක් ගා ගන්නවා. අපි ටිෂු එකක් අරගෙන හැමතැනම යන විදිහට තෙල් ටික මේ විදිහට ගා ගන්නවා. අපි මේ පෑන්කේක් එක හදා ගන්නකොට ලිපේ ගින්දර යාන්තම් තියාගෙන තමයි හදාගන්නේ. දැන් මම බැටර් එක දා ගන්නවා. අපි දැන් වහලා විනාඩි 2-3ක් ලිපේ තියාගමු.
මේ විදිහට පෑන්කේක් එක පිච්චුනහම අපි ඒක අනිත් පැත්තට දා ගන්නවා. අපි මේ පෑන්කේක් එක අඩු ගින්දරෙම තමයි හදාගන්නේ. අපි බහලා විනාඩියක් විතර ලිපේ තියාගමු. අපේ දැන් පෑන්කේක් එකේ අනිත් පැත්ත පිච්චිලා තියෙන්නේ. අපි දැන් ඒක ලිපෙන් බාගමු. අපි තවත් පෑන්කේක් එකක් හදමු. දැන් මම ආයි පෑන් එකේ තෙල් ටිකක් ගා ගන්නවා. අපි ටිෂු එකක් අරගෙන හැමතැනම යන විදිහට තෙල් ටික මේ විදිහට ගා ගන්නවා. දැන් ලිපේ අඩු ගින්දරේ තියාගෙන අපි බැට එක දාගමු. අපි දැන් වහලා පෑන්කේක් එක විනාඩි දෙකක් විතර මේ විදිහටම තියමු. දැන් බලමු අපේ පෑන්කේක් එක ඒ පැත්තේ පිච්චිලාද තියෙන්නේ කියලා. දැන් ඒ පැත්තේ පිච්චිලා තියෙන්නේ අපි දැන් ඒක අනිත් පැත්තට දාගමු. තලා විනාඩියක් දෙකක් අපි මේක ලිපේ තියාගමු. දැන් පෑන්කේක් එකේ ඒ පැත්තත් පිච්චිලා ඇති. අපි දැන් ඒක ලිපෙන් බාගමු. මේ විදිහට ලිප අඩු ගින්දරේ තියාගෙන තෙල් ටික ගා ගන්නවා. අපි මේ විදිහට තෙල් ටික හැමතැනම යන විදිහට ටිෂු එකෙන් පීදගමු. දැන් අපි බැට එක දාගමු. අපි දැන් බැට එක දාලා වහලා මේ විදිහට විනාඩි දෙක තුනක් ලිපේ තියාගමු. දැන් අපේ පෑන්කේක් එක හැදිලා තියෙන්නේ. අපි දැන් ඒක අනිත් පැත්තට දාගමු. දැන් පෑන්කේක් එකේ මේ පැත්ත පිච්චිලා තියෙන්නේ. අපි දැන් ඒකත් ලිපෙන් බාගමු. අපි මේ විදිහට අනිත් ඔක්කොම පෑන්කේක් ටික හදාගමු. අපි දැන් පෑන්කේක් හදාගෙන ඉවරයි. අපිට මේ ප්‍රමාණයෙන් පෑන්කේක් හතක් හදා ගන්න පුළුවන් වුණා. මේ විදිහට අපි නියුටෙලා ගාලා කෑමට ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට ජෑම් එක වුණත් කෑමට ගන්න පුළුවන්. අපි දැන් පෑන්කේක් එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට පෑන්කේක් හදලා පවුලයාත් එක්ක රස විඳින්න. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ YouTube channel එකට subscribe වෙන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.